අයිබෝන් Apple Kade නුවන අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අපි මෙන්න මේ විදිහට කතාවට යන් මේ ළඟදි සිද්ධියක් වුණා ඒ කියන්නේ ඒ මිනිස්සු ඉල්ලුවෙම petrol ටික diesel ටික තමන්ට අවශ්‍ය මේ පරිභෝජනයට වාහන ටික දුවා ගන්න අවශ්‍ය පෙට්‍රල් ටික ඩීසල් ටික. එතකොට ඒ පෙට්‍රල් ටික ඩීසල් ටික ඉල්ලපු රඹු කරන අහිංසක මිනිස්සුන්ට අවසානයේ මොකද උනේ? නීතියේ පිළිසරණ පතාගෙන හිටියේ මිනිස්සුන්ට. එතකොට නීතියේ පොලිසිය කියන්නේ අපිව සාමාන්‍ය ජනතාව රකින්න ඉන්න ආයතනයනේ. එතකොට ඒ ආයතනයේ පිළිසරණ පතාගෙන තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ඉල්ලනකොට ඒ මිනිසුන්ට අවසානට උනේ නීතියේ පිළිසරණ අපි නීතිය අපිව රකින්න ඉන්න පොලිස්කාරයන්ගෙම අවසානට අර අහිංසක මිනිසුන්ට වෙඩි කන්න උනා. එතකොට ඒ මිනිස්සු වෙන දෙයක් ඉල්ලුවේ නැහැ. පෙට්‍රල් ටික ඩීසල් ටික හරියට දෙන්න කියලා තමයි. මොකද මාස ගාණක් තිස්සේ මේ ටික නැතුව මේ මිනිසුන්ගේ ජන ජීවිතය කඩාගෙන වැටෙන බලාගින්න දෙද්දි කඩාගෙන යනවා. මොකද වාහන ටික දුවා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ හයර් එකක් දුවා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ කුඹුරු කරගන්න ට්‍රැක්ටර් ටික දා ගන්න විදියක් නැහැ. එතකොට ඒ විදියට මේ හැම පැත්තෙම ජන ජීවිතය අඩාල වෙනකොට මේ පෙට්‍රල් ටික ඩීසල් ටික නැති වෙලා ඒ මිනිස්සු ඇවිල්ලා උද්ඝෝෂණය කළා. කිව්වා අපිට පෙට්‍රල් ටික ඩීසල් ටික දෙන්න. එතකොට පෙට්‍රල් ටික ඩීසල් ටික දෙන්න ඒ දවසට එන්න තිබුණු බවුසර් එක එන්නේ නැතුව අවසානට ඒක දවසක් පහු කළා ආවා. එතකොට ඒ දවස පහු කළ එනකොට පෙට්‍රල් ඩීසල් ගණන් ගිහිල්ලා. එතකොට ඒ මිනිස්සු අරගල කරන්න පටන් ගත්තා. අපට පෙට්‍රල් ටික ඩීසල් ටික දෙන්න තිබුණේ ඊයේ. එතකොට අපිට ඊයේ ඉඳලා වල වාහන ටික මේ පොලිමේ තියාගෙන හිටියා. අවසානට අද තමයි ආවේ කියලා වල ඕක ලොකු කාලගෝට්ටියක් දක්වා යනකොට මේ ගෝඨාභය රාජපක්ෂ කියන මිනිහට ඕන වෙලා තිබුණා. කොහොම හරි මේ අරගලය දරුණු පැත්තට ගෙනියන්න. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? අර පොලිසිය ධම්මවල වෙඩි තියලා ඊට පස්සේ මිනිස්සු මැරුණාට පස්සේ අවසානට නීතිය ක්‍රියාත්මක කරනකොට මොකද්ද කරන්න පුළුවන්? එතකොට හදිසි නීතිය ගේන්න පුළුවන්. එතකොට හදිසි නීතිය පස්සේ පොලිසිය ආමික දම්මල වල ඌට ඕන විදිහට රට ගෙනියන්න පුළුවන් කියලා ඔහු හිතලා තමයි මේ ඒස්පී කීර්තිරත්නට කියලා වල අර අහිංසක මිනිසුන්ට ඕඩර් එක දීලා වල මැරෙව්වේ. එතකොට ඒ මැරවපු ඒ තීරණය අද හොඳ පැත්තට හැරුණා. ඒක තමයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් මේක මිනී මැරුමක්. ඒක නිසා මිනී මැරුම සඳහා නියෝග දුන්න ඒස්පී කීර්තිරත්නත් ඒ වගේම ඒ වෙඩි තියපු පුද්ගලයාත් වහාම අත්අඩංගුවට ගන්න කියලා කියනවා. එතකොට ඇත්තටම අපි ලංකාවේ බාය ඇසෝසියේෂන් එකේ චයාමන් සාලිය පිරිස් මහත්මයාටත් ඔහුගේ නීතිඥවරුන් සියලු දෙනාට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වෙලාවේ ඔවුන් හරිතැන හිටගෙන තියෙනවා. දැන් ඔබලට තේරෙනවා ඇති රටක නීතිය ක්‍රියාත්මක වෙද්දී ඔබලාගේ දායකත්වය හරි විදියට හරි තැන හිටගත්ොත් එහෙම මේ රට කොයිතරම් විදියට කෙලින් කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා මම සාලිය පීරිස් මහත්තයාගෙනුත් ඒ වගේම ලංකාවේ නීතිඥ මහත්වරුන්ගෙනුත් ඉල්ලනවා මේ රට හරි තැනකට හරි විදියට ගෙනියන්න නම් ඔබලාගේ දායකත්වය කොච්චර වැටනවද කියලා දැන් ඔබලට තේරෙනවා. ඒක නිසා හොරු මංකොල්ලකාරයෝ මිනිමරුව රකින්න හදන්න එපා. ඒක නිසා හැමතිස්සෙම හරි තැන හරි විදියට හිටගෙනවල ඕ විදියට මේ රට කෙලින් කරලා දෙන නීති ආධිපත්‍ය කෙලින් කරලා දෙන්න කියලා ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද එතන තමයි හරි විදියට නීතිය ක්‍රියාත්මක වෙනවා, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා කියලා විල කියන්නේම හැම මිනිස්සෙම බය වෙනවා. දැන් ඔබලා හිතනවද මේ දැන් මේ අද කෑගල්ල මහේස්ත්‍රාත්තුමිය දීපු නියෝගයත් එක්ක ඉස්සරහට ඉන්න පොලිසිය කවුරු හරි වෙඩි තියන්න කැමතියි කියලා වල මේ දැන් රඹුක්කන හිටපු ඕ ඒස්පී කීර්තිරත්න වගේ මෝඩයෝ ධම්මලි වල ඕ ගවටාබේ රාජපක්ෂලා යම් කිසි කමාන්ඩ් දෙන්න ගත්තොත් එහෙම පහල ඉන්න මිනිස්සු වෙඩි තියයි කියලා. හේතුව තමයි නීති ආධිපත්‍ය. කවුද කැමති තමන්ගේ දරුවෝ බිරිඳ හවසට ගිහිල්ලා හරි දකින්න පුළුවන්කම තියෙදි වෙලවල මුන්ගේ මේ නීති ක්‍රියාත්මක කල්ලි වල හිරේ රගින්නේ? ඒක නිසා තමයි කියලා කියන්නේ ඔබට මේ ඇති වෙලා තියෙන ප්‍රවණතාවයත් එක්ක ලොකු වගකීමක් තියෙනවා මේ නීතිය හරියට බලාත්මක කරන්න, මේ හරි තැන හිටගන්න කියලා සාලිය පීරිස් ප්‍රමුඛ මේ නීති මඩුල්ලෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු මහේස්ත්‍රාත්තුමියටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේක ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකක්වත් නේ නීතිය බලාත්මක කරන්න ඔබ හරි තැන හිටගත්ත නැත්නම් ගොඩාරයක් අපි අහලා තියෙන විදිය නීතිය එක එක විදියට එක එක තැන්වලට නැවෙනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව නිසා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවත් අද හරි විදියට මේ කරුණු දක්වලා තියෙනවා මහේස්ත්‍රාත්තුමියට. එතකොට ඒ කරුණු මත අද අර මිනිස්සු දෙන්න අත්අඩංගුවට ගන්න කියලා තියෙනවා. ඒක නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම රටේ නීතිය මේ විදියට
බලාත්මක කරන්න පුළුවන් වීම ගැන. ඒක නිසා ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රයිමරි කෝට්, ඒ වගේම ඩිස්ත්‍රික් කෝට්, මැජිස්ට්‍රේට් කෝට්, ඒ වගේම හයි කෝට්. එතනින් එහාට සියලුම මහේස්ත්‍රාත්තුමයලාට, ඒ වගේම නඩුකරුන් වහන්සේලාගෙන් අපි ඉල්ලීමක් කරනවා මෙතනින් එහාට මේ හරිතන හිටගෙන හරි විදියට නියෝග දෙන්න. එතකොට මේ රට හරි විදියට කෙලින් කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඔබලා කරන මේ මෙහෙයට රටේ ඉන්න ජනතාව ඊට පස්සේ ඔබලාට අවශ්‍ය ආරක්ෂාව නිතරම සපයයි. ඒක නිසා අපි රටේ මහජනතාවගෙන උතිල්ලන මේ නීති ශාස්ත්‍රයේ ඉන්න මේ නඩුකරුන් වහන්සේලා හරි විදියට තීරණයක් දුන්නට පස්සේ බලය තියෙනවුන්ට විරුද්ධව තීරණයක් දුන්නට පස්සේ මේ මිනිසුන්ට ලොකු තර්ජන තියෙන නිසා සමාජයනුත් ඒ අයට ආරක්ෂාව දෙන්න කියන ඉල්ලීම කරන ගමන් අද ඇත්තටම ඇපල් කඩේ නුවණ ගිහිල්ලෙන්නම් අද නීතියේ දෙවඟනට හරි විදියට තීරණයක් දෙයි ගන්න පුළුවන් වීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන්. ඒක නිසා නීතියේ ආධිපත්‍යය තමයි රටක තියෙන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් එහෙම හැම මිනිස්සෙම නීතියට බයයි, නීතියට අවනත වෙලා හරි ගමනක් යයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සෙල්ලු දෙනාට තෙරුවන් සරණයි. අයබෝවන්.